ආයුබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මයික් පොම්පියෝ ලංකාවට පැමිණි හේතුව සජිත් හෙලිකරයි විශ්ව සම්මත වුණේ එජෝපීන් ඉවත් වූ අය ලබා දුන් සහයෝගය නිසයි වජිර කියයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය කිසි විටකත් සත්‍ය වසන් නොකරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ ඔහුගේ විදේශ සංචාරයේ එක් අවස්ථාවක් සනිටුහන් කරමින් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් අපේ රජය නොබෙදී පිළිවෙතක් අනුගමනය කරන්නේ ජනාධිපතිතුමා රටට බොහොම පැහැදිලි ප්‍රතිඥාවක් දීලා තියෙනවා මේ රටට රටේ ජාතික ආරක්ෂාවට ස්වෛරීත්වයට මේ කිසිවෙකුට බලපාන ජනතාවට අහිතකර වෙන කිසිදු කිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියන සාතිකයේ ජනාධිපතිතුමා රටට දීලා තියෙනවා එනිසා ඒ ගැන කිසි සැකයක් අපිට ඇත්තේ නැහැ එම ගිවිසුම් ගත කිරීමකට නෙමෙයි රාජ්‍ය ලේකම්වරයා පැමිණලා තිබෙන්නේ මේ කලාපය තුළ ඔවුන් ඔහු කරන විදේශ සංචාරයේ එක් ගමනාන්තයක් ලෙස තමයි ශ්‍රී ලංකාව යොදාගෙන තිබෙන්නේ ඉන්දියාවට ගිහිල්ලා ඊළඟට ශ්‍රී ලංකාවට ඇවිල්ලා මාලදිවයිනට ගිහිල්ලා ඉන්දුනීසියාවට යනකොට ලෝකේ රටවල් අතර තියෙන අන්තර්ජාතික සම්බන්ධතා පවත්වාගෙන යන ආණ්ඩු විසින් එන රාජ්‍ය නායකයන් පිළිගෙන ඔවුන් සමග සාකච්ඡා කිරීම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදය. ඉතින් ඒ පිළිබඳ විරෝධය පළ කරලා ඇති වැඩක් නැහැ. මොකද රටට අහිතකර යමක් වෙනවා නම් ඒක මේ අනිත් පුද්ගලයෝ වගේම පාර්ලිමේන්තුව තුළ ඉන්න මහජන නියෝජිතයෝ වශයෙන් අපිත් විරුද්ධ වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයා චීනය අතර වෙළඳ යුද්ධයක් පවතිනවා. මේ වෙළඳ යුද්ධය යටතේ අපිට ඒ අදාළ නොවෙනවා. මක්නිසාදයක් අපි ඒ දෙරාජ්‍ය සමගම ඇමරිකා එක්සත් ජනපදය තමයි අපේ ප්‍රධාන වෙළඳ හවුල්කරු. ඊළඟට ඉන්දියාව ඊළඟට චීනය මේ රටවල් සියල්ල සමග නොබෙදි පිළිවෙතක් මත ලංකාණ්ඩුවට ගනුදෙනු කරන්න සිද්ධ වෙන කාගේ රජයක් තිබුණා වත්මන් යුද හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන්ට අමරිකාවේ සංචාරය තහනම් කරමින් පනවා ඇති තහනම ඉවත් කර ගැනීමට රජය අමරිකාව සමග සාකච්ඡා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කතරගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ මැතිතුමා අපේ රටට පැමිණිලා රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ගණනාවක් පවත්වනවා මතක් කරන්නට කැමති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමාට එරෙහිව ඒ වගේම ශවින්ද්‍ර සිල්වා හමුදාපතිතුමාට එරෙහිව ඒ ඇතුළු තවත් ආරක්ෂක අංශයේ ගණනාවකට එරෙහිව ගමන් තහංචියක් ඇමරිකා එක්සත් ජනපදයේ පනවලා තිබෙනවා සරත් ෆොන්සේකා මැතිතුමා ශවින්ද්‍ර සිල්වා මැතිතුමා ඇතුළු ඒ වීරෝදාර රණවිරුවන් ආරක්ෂා කිරීම රජයේ වගකීමයි ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා රජය මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒ කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරලා වහාම ශවින්ද්‍ර සිල්වා මැතිතුමාටත් සරත් ෆොන්සේකා මැතිතුමාටත් එල්ල වෙලා තිබෙන ඒ ගමන් තහංචිය ඇමරිකාවට යන්නට තිබෙන ඒ අවසරය වහාම ඉවත් කරන්නට කටයුතු කරන්නට මේ රජය ඇමරිකා එක්සත් ජනපදයත් සමග සාකච්ඡා කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා ඒ මේ රටේ රණවිරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු වැදගත් වගකීමක් සහ යුගයේ අවශ්‍යතාවය හැටියට මාතෘකා විශාල ණය උගුලක සිරවී සිටින ශ්‍රී ලංකාව ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවේ පාපන්දුව බවට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා එක්සත් ජනපදයේ අපට යෝජනාවලියක් දීලා තිබෙනවා ඉදිරියේදී අප ගමන් කරන්නේ කවර රාජ්‍යයන් සමගද කවර ජාත්‍යන්තර සහයෝගිතාවයන් සමගද කියන එක පිළිබඳව තීරණයක් ගැනීම සඳහා යෝජනාවක් ලබා දී තිබෙන බව තමයි ඔවුන්ගේ අදහස. අපි විශේෂම ආණ්ඩුවට අවධාරණය කරමු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්වරයාගේ ගමන් මගත් එක්ක අපට ලබා දී තිබෙන තෝරා ගැනීම කවරේද? රට ඉදිරකුලේදී. මෙය මැදමුළුනේ පොල්වත්ත බදු දෙන්නේ කාටද? පොල් කඩන්න දෙන්නේ කාටද කියන පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මදක නාමල් රාජපක්ෂ කියලා තිබුණා. අපි ආගන්තුක සත්කාරවලට කැමති රාජ්‍යයක්. ඉතින් එනවා. එනකොට අපි පිළිගන්නවා තේකක් දෙනවා. ඒ වගේ නෑදෑකම් පිළිබඳන ගමනක් නොවන බව නාමල් තේරුම් ගන්නවා. ඒ වගේ මාදක GL පීරි සමත්වරය කරනු ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම අය එනවා යනවා ඒව අලුත් දේවල් නොවන බව. තව මාදක බැසිල් රාජපක්ෂගේ සමීපතෙන් ප්‍රකාශ කරනු රාජ්‍ය ලේකම් වැනි ප්‍රබල නායකෙක් එක්සත් ජනපදයේ ලංකාවට එීම ජයග්‍රහණයක් ලෙස තර්කකථනය කරනවා. අප විසින් කියන්නේ රාජ්‍ය ලේකම්ගේ ගමන් මග ජයග්‍රහණයක් වූ කෑමකා තේබී සුවදුක් විමසීම සඳහා ආපු නෑදෑ ගමනක් වූ කම්මැලිකමට ආපු සංචාරයක් හෝ නොවේ. මේ ඉතා පැහැදිලි ඉන්දියන් සාගරයේ යුද ආධිපත්‍ය පිළිබඳව සංචාරය. ඒ වගේම අපි දන්නෝ MCC සහ සෝෆා ගිවිසුම් පිළිබඳ සාකච්ඡාවක් තිබුණා. අපි දන්නේ මේ සාකච්ඡාවෙන්
ඒ කවර ප්‍රතිඵලයක් කියවිද කියලා. මේ ආණ්ඩුව ගොඩනැගුවේ විශේෂම දේශ ප්‍රේමීත්වය තවරගෙන නේද? ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා වෙසක් දවසකට ශ්‍රී ලංකාවට එනකොට ගොල්ෆ්ස් පිටියේ මේ දින රැලියේදී උන්ගේ ප්‍රධාන කතිකයන් කිව්වේ මෝදිගේ ගමනට විරුද්ධව කළු කොඩි දාන්න කියලා. හැබැයි දේශ ප්‍රේමීත්වය පිළිබඳ සිංහ නාද පවත්වපු අය එදත් අපි දැනගත්තා මේ සිංහ හැම පොරවගත්තු බැටළුවන් බව. අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? ඒ සිංහ නාද නගරපු කට්ටිය හීන් බලු කෙඳිරියක්වත් නැහැ. ඔයා ගන්නත් බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම විදේශීය ණය පංගුව අපේ මේ මොහොතේ 48% මුණු ණය වලින් ඩොලර් වලින් අපි ගෙවී තුනයි. ඒ වගේම ලැබෙන වසරේ 2021 දී අපි ඩොලර් කෝටි 600ක් ඩොලර් බිලියන 6ක මුදලක් අපි ණය වශයෙන් ගෙවී තිබෙනවා. විශාල ණයගුලක හිර වෙච්ච රාජ්‍යවල බලගතු රාජ්‍යයන් වල පාපන්දව බවට අපි පත් වී තිබෙනවා. එක පැත්තකින් චීනය මේ පාපන්දට ප්‍රහාර එල්ල කරනවා. ඒ බොලේ තව පැත්තකට ඉන්දියාවේ පාපන්දට ප්‍රහාර එල්ල කරනවා. එක්සත් ජනපදයේම පාපන්දට ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා අද ණය උගලක හිර වූ අසරණ භාවයට පත් කරපු රාජ්‍යයක් අපි ඉදිරිපිට තිබෙනවා. ඒ නිසා ලෝක බලවතුන්ගේ ක්‍රීඩාවයි පාපන්දු බවට ශ්‍රී ලංකාවද පත් වී තිබෙනවා. 20 වන සංශෝධනයේ සම්මත වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ගිය පිරිස ලබා දුන් සහයෝගය නිසා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ බලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අපේ පක්ෂයේ පිරිසක් මම හිතන්නේ පක්ෂ විනය නීති රීති ගැන නොතක ඔවුන් අනුන්ගේ දේශපාලන පක්ෂයක් කරපින්නාගෙන රටේ දේශපාලනය බරපතල අගාධයකට ඇදලා දාලා තිබෙනවා. දැන් ඒ නිසා තමයි ඇත්ත වශයෙන් 20 වෙනි සංශෝධනය ඉදිරිපත් වුණත් ඒ 20 වෙනි සංශෝධනය සම්මත වීම සිදුවන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් කඩාගෙන ගිය පිරිස ලබා දුන් සහයෝගය නිසා. නැත්තම් 20 වෙනි සංශෝධනය සම්මත වීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් මින් ඉදිරියට මම හිතනවා මීටත් වඩා කරුණු සමාජයට එළිවේ. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසෙ විතර වෙනකොට බලන්න තවත් මීට වඩා ඛේදවාචක ගණනාවක් මතුවේ. මෙවැනි කෙටි විනයක් නැති පාලනයක් නැති දේශපාලන පක්ෂ ගොඩනගාගෙන එවැනි දේශපාලන පක්ෂවලට මහජනයත් රැවටිලා තමන්ගේ ඡන්දය පාවිච්චි කරාට පස්සේ අමාරු වෙටෙන්නේ සම්පූර්ණ රටක්. රාජ්‍ය සේවා හෙද සංගමය කිසිවිටකත් සත්‍ය වසන් නොකරන බවත් ජනතාව ආරක්ෂා කර ගැනීමට කැපවන බවත් එම සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේවා ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පළවෙනි කොරෝනා රැල්ලට දක්වන ලද කැපවීම දෙවෙනි කොරෝනා රැල්ලට දක්වීම එක හේතුවක් වෙලා තිබෙනවා. ඇත්තෙන් සමහර විටක අපට පැහැදිලිව පේනවා ඉහළ පුටු වැජමන්ට් ඇඳන්ට අය මේ ප්‍රශ්නයන් පිළිබඳව එච්චර හොයලා බලන්නේ නැහැ. මොකද ඔවුන්ට තේරෙන්නේ නැහැ වැඩ කරන උදවිය පැත්තකට දාලා වැඩ බැරි උදවියට මුළුපුටු දීලා මේ කටයුතු කරන්න. මේ නිසා එක පැත්තකින් මේ කොරෝනා ව්‍යසනය ශීඝ්‍රාකාරයෙන් පැතිරෙනවා. අපි දන්නවා අද රෝහල් වලට කොරෝනා ව්‍යසනයට අවශ්‍ය පරීක්ෂා කරන උපකරණ ආදී දේවල් බොහොම අඩුයි. සමහරුන් ඇත්ත ප්‍රකාශ කරන්න බයයි. සත්‍ය වසන් කරන්න වසන් කිරීම කොරෝනා වසංගතයට තවදුරටත් පැතිරී යෑමට හේතු වෙලා තිබෙනවා. අපි කියන්නේ අපි රාජ්‍ය සේවා එක්සත් ප්‍රජා සංගමය කොයි යම් වෙලාවකත් ඇත්ත සත්‍ය වසන් කරන්නේ නැහැ. අපි එළිපිට ප්‍රදර්ශනය කරනවා සත්‍ය හැම දෙයක්ම. ඒ මොකද රෝගීන්ට ආදරේ නිසා, අරට ආදරේ නිසා, ජාතියට ආදරේ නිසා, මිනිස්සු රැග්ගන්න ඕන නිසා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක එකේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.